තතිදිවිය පාත්තනා කරනවා සේල්ම්ම දෙනාට දී වැඩියාව සඳහා වර්තමානයේදි විධ අऔෂධවර්ග භාවිතා කරනවා. ඉතින් මෙට මේ ඖෂද පිළිබඳව දවැඩියයා රෝගයින් දැන සිටීම ඉතාහමත් වැදගත්තන කාරණයක් වෙනවා. මොකද මේ දේවැඩියාව සඳහා භාවිතතා කරන ඖෂදවලෙන් ඔබේ දේහට සිදුවන්නේ එක කුමක් දෙකෙන කාරණය ඔබ දැන සිටියුත. ඒවගේම මේ අවෂදේ අනසි භාවිතයන් නිසා ඇතිවිය යැකි යහපත් ත්වො පිළිබඳවත් ඔබ දැන සිටීම තමත්දගත්තිෙනවා. ඒ වගේ මේ අඖෂදවල පව න අ තුරවා ය පිළබඳ දැසි. ඒ මේ හතුවෙන් බගේ ජීවිත කාලේතුලදී ඔබ අහස්ථාගන්වලට පත්වීම බලක්වා ගන්නට ඔබට හැකියාවව පවතිවා. ඒවගේ මේ අෞෂද ලබා ගැනීමේදී ඔබගේ ආහාරටාව වෙනස්ු යුතු ආකාරය පිළිබඳවත් ඔබ දැන සිටීම ඉතාමත් වැදගත් කාරණයක් ව නිව නිවට්‍රෙන් පොතුරෙන් අපේඒ පිල්ිබඳ සකච්චා කරන්න බලාපොත්වයවා. දීවිඩිය සඳහා භාවිතාකන අවෂද ගනාවක් පවතින නිසා මේ වැඩසට හන දීර්ගවම් බලක්වා ගැනීමට අපි මේ එපිසෝඩ් කීපයක් විදිට ඔබ වෙත ගෙනනීම බපරොත්වය රදදි . and some again. auද පිළබඳව කතා කරද ඔබ ලින්ම දන ටි තුකාරණයක් පවතිනවා ඉති ඔබ මේ වන විට දන්න ඇති මේ අපි භාවිතා ක නෂදවලට නම් කීපයක් පවතිෙනවා ඇයි මේ නම් කීපයක් පවතින්න කියන රණය පිළබඳව ඔබ මුලින්ම ඔබෝධයක් ලබාග යුතුයි සාමාන්‍යෙන් අපි උදාරණයක් විදිහට ගත්තා හම මට් ॉමින්ෙන අවෂදය ඔබ මේ වෙන විට දන්නවා. මේ මට්फॉමින් केන අෂදය ජනරික් නම් එක තමයි අපි මේ මට්फॉමන් කලා භාවිතා කරන්නේ නමුත් අऔෂධයක් නිෂ්පාදනය කරදදි එහි රසයන නායක තමයි. ොලින්ම ශ්පාදනීම සිද් වෙන්නේ. සාමාන්්‍ය මේ රසායිනික නාමේ භාවිතය තරමක් අපහසුයි.ඉති නේ නිසාවෙන් මේක පුඩන් රක් ඩමිනිස්ට්‍රේෂන් එකෙන් අනුමත කරට පස්සේ ඒකට ජනරික් න එකක් ලබාදීම සිදු කරනවා. ඉන් අනතුරුව මේ ජෙනරික් නෑම් එකින් නිෂ්පාදනය කරනු ලබන මේ අවෂදය විධ ආයතනමගේ නිෂ්පානය කිරීම සිදු කරන්න නිසා එම ආයතන මගින් මේට විශේෂීූ නමක් ලබාදීම සිදු කරනවා. වෙන්න මේ විදිහයට එක් අවෂදයකට ප්‍රසායිනික නාම පොත එන්න පුළුව ඒවාගේ . රික් නේම්ක් පවතිනට පුළුවන්, ඒවාගේම ඒ ජනර් නේම් එක යට තේ පවතින අවෂදවලට විද බ්‍රන් නේම්ස් බෞතින්නට පුළුවන් ඒක නිෂ්පාදනය කරන ආයතන අනුව වෙනස්වෙනවා. දහයක්ක ෙ ොලෙම සකච්චාර මට් ොමින්න් කියන වෂදය පිළිබඳව මට් ොමින්න් කිය වෂදය බහෝ දෙනෙක් දන්නවා. මට්ෆොමින්න් කියලා කියන මේ එක ජනෙක් නේම් එක බයිගනයිටස් කියන රසායිනක කාණ්ඩයට තමයි මෙ මෙට ෆොමන් කියන අවෂදේ අයිතිවෙන්. බයිගනයිස් කිය රසායින කා්ඩ ඇතේ පැමි මට් ොමන් කියන අවෂදය. වෙලඳ ොලේ විද බ්‍රන් නෑම් සලින් හුනා ගන්නට පුළුවන් යෑන ෝක් ෙක් ර් ලුකොපේජ් ෙල්මට් වගේ විධ නම්බලෙන් අපට හඳුනාගන්න පුළන් ඉති ඔබ වද්‍යවර සන්සේ. නිර්දශ කරන්න පුළුවන් සාමන මට් මන් කියන අවෂද මිග්‍රම් න් ලෙසත් ඒවගේ අට සිය පනහලෙස බට හතුනාගන්නට පුළුවන්. ඔබගේ අවශ්‍යාව මත මැනතම් ඔබ රෝග සභේ මත බගේ වෛද්‍යවරයා තිරණ කරු ලබනවා ඔබට ලබාදිේතු මාත්‍රාව. පළ බඳ ඒ ිග ම් න් යක්ක් ව පුළුව ම් හක් වන පුළුව ි ම් දක් න පුුවන් ඒ සඳහා ියම ව, පෙති ප්‍රමාණය ඔබට ඔබගේ වෛදදිවරයා නිර්දේශකර ලබු. ඒති මෙන්නනම ට් ොමින්න් කියෙනන අවෂදය ලබාගැනීම සිදු කරද. ේ දේ තු සිදවෙන කුමක්. දෙ කියන කාරණය පිළිබඳව අපි මුලින්ම අවබෝධයක් ලබාගම්. मे क्්‍රකා හේතුෙන් අප ක්মাवे තැපත්ව ඇති ্ly कोෝजन ग्лю कोse බ් වනීම அඩු कर इති ते අප දුरेට सीණ එකතු අඩුවෙන සාමාන්‍යෙන් අප काboহা स्ट එක केम काboो ड් ංචතයක් විදියට देख ගlyाइकोෝजन පවन තිन ඩ මේ ग्lyजनග බවටम ீණ බව් රවතනය කල අපේ ශක්්‍ය වශताාව සපුගන්නේ दि අප දුரே ீණමට්ட்டම වැඩවීම මේමග සිදු වෙන इතින් වැඩවීම පල් කරගැනීම සඳ कार වැදගත්වෙනවා ඒ වගේ මේ මටෆෝමින් ල ක්‍රියාකාරිත්තේ හේතුවෙන් ආහරමාර්ග පද්ධතියතු දදි කාබෝහයිඩට් අවශෝෂණය අඩාල කරනවා එකන සීනි වගේ දේවල් අවශෝෂණය අඩාල කිරීමක් සිදු කරනම් ඒ වගේ මෙන්න මට ෆ මෙන් ක්‍රාකාරත්තේ හේතුවෙන් ඉන්සිියුලින්ෙන් සන් සිටිවිටිය එක වැඩි කරන ඒ එක කියන්නේ අපේද හේතුළ නිපද වන ඉන්සලෙන්න්වල්ට ක්‍රියා රීමට හැකි වනාකාරයට දෙහ සකස්ස වෙනවා හිතින්නේ නිසා සයිල තුල්ට ඉන්සිියුලින්න් ගමන් කිරීම වගේ මේ වයි ක්‍රාකාරත්තය මනාලෙ සිද්ධයෙනවා ඉතින් මෙන්න මේ ක්‍රාකාරිත්තයේ තමයි අපි මේ. ින් केෙන औෂදීෙන් බලාපොරොත්තු න්නේ මट්फමින් केෙන औෂදේ අතුරවා බද පිළබඳුව අප කතාො මේ මटफමින් केෙන ෂදේ හේතුවෙන් සාමාන්‍යෙන් ටම क් सට් එක केෙමනතම් මේ උදරයේ වේදනාව ඇතිීම හැකියාව පौතිනවා ඒ වගේ මඩाइය වගේ තත්යක් ෙමනම් පාචने වගේ තත්යක් ඇතිීම හැකාව පौතිවා වමने ක්කාරය ව ත්යක් ඇතිීම ැකාව පौති ති මේ වැනි තත්ත් हैහ දගලයායටට ඇතිවවෙන්න න්න है ඔබට යම් किසි ගැටලුවක් में හා සම්බධ පौතිනවා ඔබගේ වෛද්‍යවරයා සමගින් සාකච්चाා කරමින් ඒ සඳහා වෙන අවච දෙයක් තෝරාගැනීමට අවකාශය පවතිනවා ඉතින් මෙවැනි තත් බොහෝ විට ඇතිවෙන නහ. නමුත් ඇතිව අවස්ථා පවති නිසා පිල් බඳ ඔබ දැන සිටීම ඉතාමත්ත දෙගත්තිෙනවා ට மிට ින් ෙන ක්ෂද සබන්ධය ෝගින් අපෙන්සන රර්ණයක් තමයි මේ අඖෂදේ ලබාගත යුතු අස්ථාව පිළිබඳව ඇත වශයෙන්ම ඔවන් විමසන්නේ ආහාර ගැනීමකට පෙර හෝ පසු ලබාගතය තුදු කියෙන කහරණය පළිබඳව මේ අක්්‍යදේ ලබාගැනීම වඩත්ම සුත්වෙන හාර සමග ලබාගැීම ප්‍රයෝගික වශයෙන් මේ සිදු කිීමේදී ආහාර வேලකට පෙර හෝ ආර வேලකට පසුව ලාගන්නට පුළුවන් හාර வேලට පෙර ලබාගන්නේනම් විනාடி පහලවකට කලින් ලබාගනීම සිදුරන්න පුළුවන් හිමඳ හර ල පස ලබග. නේනම් ආරවේලෙන් විනාඩි පහලවකට පමුණ පසුව ලබා ගැීමේ හැකියාවක් පවතින. ගේ ට මන් ක්ෂ්‍යදය පෙළබඳුව කතාකරද්දි දේහබ අඩුවීමට ල පැ මැතිරනු දක කාණය ොහ නයක් ීමසන. ඇත් වශය ේහ ඩු ීම සහ ල පැ ැති කන බ විද්‍යාත්මක පරේෂ ල හ න ර රු ත් පසුවන ඩ ගන්ට ඩත් තු ෂද හු ින් ෂ ාවිතා රීම හේතු වක ඩ නීමක් ද දකන රන ඇත් වශම විද්‍යාමක පරර්ශෂණ පෙන්වා ව රට වකු ගඩු රක්ෂ කිරීම ම මග කර නම්. දිය වැඩියාව කියන රෝගීතත්වෙන් පෙල්න පුදගලේ නිසිල්ලෙස තන්ගේ ුදරේ සීණීමමටම පාලනෙන්න කිරීම හේතුවෙන් වහ ඩුවට හනනිවෙන්නට පුළුවන් මට්ෆොමින් නවුෂද නිසාවක් ගඩට හනීමක්කිස්සේත්ම සිද්ධ වන්න හැ මමුත් ඔබ මක තාග යුතුකාරණය මයි ඔබ වහු ඩුවට හානියක් සිදුවී ඇති අවස්ථාවේදී මේ මට්ෆොමින් කන අවෂදේ ඔබගේ වෛද්‍යවරයා භාවිතා කිරීම සිදු කරන්නේ හැඒවගේම ඔබගේ අක්මාවට හානයක් සිදුවී ඇති අවස්ථාවකද මේ මට්ෆොමින් කෙන අවෂදය ඔබට ලබාදීම ඔබගේ වෛද්‍යවරයා සිදුරන්නේ නහැ ගේ ද සඳ ාතා කරන වත් අවෂද ත් ම යි ල න් න යනක කාණ්ඩ. මෙන මේ සායිනක කාන්ඩට අදා ජැනෙරික් මයි ක කියන මෙන ක ශද ලද ොල යිෝස් නම් බලෙන් දනාගන්නට පුළුවන්. මෙන මේ වෂද මි ග ෑම් ය පහලව හතලිස්පා දදි ශ නොබ වෛද්‍ය රයා ඔබ නිර්දේක කර පුළුව. මෙ ර පෙළබ ඳ ල කරන්න බ වැ ීම . ඩ ද තු ත් ටන් කියන ත් . ති න්නම ල ටන් න ත් අු රදීම අට තේ තමයි බගේ දේහේ තුළ සීන වැඩවීම ුදර සීණ වැඩවීම වෂදීමමගින් පාලන කරන ලබන්න. ති න්න මේ ක්ෂදය නෙසා ේහ ර වැඩීම හැක පවත වා. ති දී වැඩියාව කිය රගී තත්ේ හේතුවෙන් දහ බර අඩුුව ති පුදගල න්ට මේ වෂ ද හැක ව සඳ ඔබ ද ර ද ශ ර. ග සාක්já ර හැකිියාවක් පहති. ප ග න් සේ අතුරවාද පිළිබඳු අපි කතාකළො අතුරවාදවිතියට න මියකන ත් ඇතුවන්න පුල කැන් අපේ දහතු රතු දරාන ඩ හැ පවත ති න රතුරදාන ඩ හැ ් පවත වනම් ඔබ ග න් ශදයක් භවිතා කරනවාන ඉතින් අපි කරන්නටවන ේ තමයි අපේ දේහෙතුල රතුරදුරානු ඩවශය නිෂ්ානය කිරීම සොඳහා අශ්‍ය වන පෝෂපදාාර්ථ සැපේවිමිති නේ සඳහපට පුළුවන් මස් මාු බිත්තරවගේ යකඩ බහුල ආහාරයතු කරන්න නිීවතය වගේ ේවල්ුව එකතුර. ගනට ඒවගේ ඊට අමතරව මේ රතුරදුර නිෂපානස්නවශ්‍ය පෝලික් සිට හලු අන්තර්ගත වන හාර ඒවගේ විටමින් ිටල් බහුලුන්ර්ගත වන හාර ඔබේෂර්රයට එකතු කරගන්නට පුලුවන් එති මේේ අයටටතඒේ මේ අවෂ්‍ය දෙේභවිතතා කිරීම හේතුේ නැතිවහැ නීම ත්ේ වලක්වා ගන්නට පුුවන් ඒවාගේ ෆලයිඩ ්‍රටශන් එකක් සිදියුවමයටටේ දේ ඉදිමීම තත්වේක පත්වීම හැියවප පෝතිනොයිතින් ඒ වලක්වා ගැනීමම ඔබ කටයතු කළේතුයි යම් කිසි අවස්ථාවද මේ වශෂ දේාවිතතා කිරීම හතුව ්ො ට ශන්න එක අට ේදේ. දීමකට ලක්ව වෙනවා. ඔබගේ ෛදධවරයා පිළබඳ දෙනුවත් කිරීම ඉතාමත්වද ගත්වනවා යටතතිීපුලුවන් ඔබට මේ අවෂදිය වෙනත් අෞෂදයකට මාරු කරනට ඒවගේම දේහබර අඩු පුද්ගලයන්ට මේ භාවිතාකිමීම හැ වපවදතින මෙද වැඩියයාරෝ හතුෙන් ඇතමවස්තවල්දදි පුදත්තුලන්ගේ දෙහබ අඩු වෙනවා ඉතින් ඒ වලක්වා ගැනීමට මේ අවෂදය භාවිතා කිරීම අවකාශයේ පවතිනවා. ගේ ශේෂ මතක් කරන්න ඕනේ මේ පයගලට ුවන් කෙන අවෂදේ, ඔබගේ අක්මාව ආශ්‍රතු රෝගිතත්්‍ය्या පෞතිනොනම් භවිතා කරනැ. ඒවගේ ඔ දනු හරද රෝගයකින් පෙල්නවානම් භාවිතා කරන්නේනැ. එති ඔබ වෛදවරයා හමෝන අවස්ථාවේද, එවැනි रोෝගිතත්्याයක් නොට පවතිනවवाනම් ඒ ප්‍රකාශිකි ිතමත්තදගත්නවා ඒවිට ඔබගේ වෛද්‍යවරයා ඉක්මණින් තීරණයක් ගන්න පුළුවන් මේ ශෂද ඔබ ාවිතා කනවා අද නද කෙන කාරණය සම්බන්ධය. දිතාක දීව වස ඳ ප්‍රධනශ භාවිාව ෂ ද දෙක් පිළ බඳව වත් අවශ ගනාවක්තිබෙනවා ති පියවරයෙන් පේර පිබඳව දි යට සාකච්ා කරමු. වත් අරත්ද ර වැඩ ටනකින් හමම ලාපරෘත්යෙන් අපි ඔබෙන් සමගන්වා. එතෙක්කොබට සුවති දිවයක් ප්‍රත් නා කරනවා.